ආයිබුවන් යහපත් වාසනාවන්ත ජයග්‍රාහි කාල පරිච්ඡේදයක් සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නිදුක් නිරෝගී සුවයත් සැමට ප්‍රාර්ථනා කරමින් අද මම මේ ඔබත් එක්ක මේ උදා වෙන ඔක්තෝබර් මාසයේ නැත්තම් මේ 2024 වසරේ දසවන මාසයේ ඔබට ඔබේ ලග්නයට කොහොමද කියලා කතා ගන්න. කොහොමද මේ මාසය තුළ තියෙන සුබ දේවල් දැනගන්නවා. ඒ වගේම අසුබ දේවල් කලින් දැනගෙන වෙනස් කරගන්න. මේ 2024 ඔක්තෝබර් මාසයේ සුබම සුබ මාසයක් කරගන්න කියලයි මේ කතා කරන්න හදන්නේ. මුලින්ම ඉතා වැදගත් දෙයක් ඔබට කියන්න ඕන. මේ කාල පරිච්ඡේදය තුළ පුළුවන් නම් මේ රුධිරය දන් දෙන්න මේ කාල සීමාව. මොකද මේ රුධිර සංචිතවල යම් තරමක් දුරට අඩුවීමක් ගැන මේ දන්නා කියන වෛද්‍යවරුන්ගෙන් දැනගන්න ලැබුණා. හැකිනම් ඒ මහඟු පුණ්‍ය කර්මන ඔබ දායක වෙන්න. ඉතින් නාරායම්පිට ප්‍රධාන මධ්‍යස්ථානයේ තියෙනවා. ඒ මධ්‍යස්ථානයේ අංකය මේ තිරේ දිස් වෙයි. ඒ අංකයට කතා කළොත් ඔබ ඒ ආසන්නේ නම් ඒ කියන තැනට ගිහිල්ලා ඔබට රුධිරය පරිත්‍යාග කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ ඉන්න ගම නගරට ආසන්නම මධ්‍යස්ථානයේ හොයන් ගිහිල්ලා ඔබට ඒ දේ කරන්න පුළුවන්. මොකද ඉතාමත්ම පිංහතේ වැඩක් ඒක. මොකද ඔබ දෙන ඒ රුධිරයේ ගොඩාක් අසරණ රෝගීන් ඒක සමහරට දරු දැරියෝ වෙන්න පුළුවන්, වැඩිහිටියෝ වෙන්න පුළුවන්. එක වයස් සීමාවක් නැතුව හදිසි ජීවිතයක් බේරා ගන්න හැකියාව ලැබෙනවා. අන්න ඒක නිසාවෙන්ම මේ මහා ගෝ පුණ්‍ය කර්මය තුළ ඇත්තටම ජීවිතේ ලැබෙන දේ බොහෝයි. ඒක නිසා හැකිනම් මේ වෙලාවේ ඔබ ඒ මහඟු පුණ්‍ය කර්මය කරන්ද මේ දිත්‍රි දිස්සන අංකයට කතා කරලා ඔබ ආසන්නයිම තියෙන ඒ රුධිර පාරවිල මධ්‍යස්ථානය දැනගෙන ඒ පුණ්‍ය කර්මය හැමෝම කරන්න උත්සාහ කරන්න. ඒ ඉල්ලීමත් එක්ක අපි යොමුමු එහෙනම් මේ සුපුරුදු වැඩසටහනට. විශේෂයෙන් මුලින්ම කියනවා හැමදාම කියනවා වගේ මම මේ ලග්න පලාපල තුළ වැඩිපුර අසුබ දේවල් ගැන තමයි කතා කරන්නේ. මොකද සුබ දේවලුත් කියන නැත්තේ නෑ. නමුත් සුබ දේවල් කිව්වන දත් වෙද්දි සුබයිනේ. හැබැයි අසුබ දේවල් අපි කලින් දරන වෙනස් කරගත යුතුයි. එනයි වෙනස් කරගන්න ඔබට උපයෝගී කරගන්න පුළුවන් පිළියම් පිළිවෙත් නිවැරදිව කියනවා. මේ වීඩියෝ අවසන් කියනවා ඉතා වැදගත් වූ පිළියම් පිළිවෙත් කීපයක්ම කියනවා. ඒවා ඔබට හැකි පරිදි සමහර වෙලාවට විදේශගත වෙලා ඉන්න මේ අහන අයට මේ දේ ඔබ ටිකක් අර කරන්න අපහසු දේවල් තියෙන්න පුළුවන්. ඒ කියන ස්ථානවල දැන් අපි ගියමකෝ පන්සලකට පල්ලියකට යන්න කිව්වම මේ තැන්වලට යන්න අපහසු වෙන්න පුළුවන්. නෑ, ඒක ඔබ හිතන්න එපා. ඔබට ඒ දේ කරන්න පුළුවන් උපරිම විදිහට කරන්න උත්සාහ කරන්න. ඒ දේ තුළ ඔබට මේ තියෙන අසුබ දේවල් වෙනස් කරගෙන ඒ දේවල්ට මුහුණ දෙන්න ඔබ තුළ මානසික ශක්තිය නිර්මාණය වෙනවා. ඒ දේවල් තුළ ඔබට ජීවිතය ජය ගන්න ලැබෙනවා. ඒ නිසා අනිවාර්යෙන් පිළියම් පිළිවෙත් නිවැරදිව කරලා මේ මාසේ ගොඩ යන්න. ඒ වගේම ඒ කියන පිළියම් පිළිවෙත් තුළ ඔබට අපහැදිලි තැනක් තියෙනවා නම් රාගශ්‍ර නිර්වාණ මගේ Facebook පිටුවක් තියෙනවා. ඒකට message එකක් දාන්න. හැබැයි මුලින්ම මතක් කරනවා මම පුද්ගල කේස් සටහන් පරීක්ෂාවට ලක් කිරීම සිදු කරන්නේ නැහැ. මොකද මේ ජ්‍යොතිෂ්‍ය මම කොයි සිදෙම ව්‍යාපාරයක් කරන්නක විදිහට කරන්නේ නැහැ. මම ඒ දේ කරන්නේ මගේ ආත්ම තෘප්තිය උදෙසා පමණයි. ඒක පොදු හැමෝටම මම දන්න දේ තුළ යමක් කියලා දෙනවා. ඒ දේ තුළ ඔබ ඔබේ ජීවිතය ළඟා කරගනිමින් ඉදිරියට යන. මොකද හේතුව මේ පොදුවේ කියන කාරණා තුළ කියන පිළියම් පිළිවෙත් කරොත් ඔබට ජීවිතයේ කිසිම ආකාරකින් ඔය පුද්දලකින් සටහන් පරීක්ෂා කරකට ඒවට මුකුත් කර කර ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මේ වැඩසටහන හොඳට ඇහුම්කන් දීලා ඒ කියන දේවල් වලට ඔබ අනිවාර්යයෙන්ම මේ විදියට කරගෙන මේ ජීවිතේ ජය ගන්න. එහෙනම් අපි යමු දැන් ඔබේ ලග්නයට කොහොමද කියලා කතා කරන්න. රාශි චක්‍රයේ හතරවන රාශිය ලග්නාධිපති සඳු ග්‍රහය චන්ද්‍රයව කටක ලග්නය. කටක ලග්නය ආයිබෝන්. ඉතින් මේ කටක ලග්න හිමියන්ට මේ මාසයේ උදා වෙන මොහොතේ ඔබගේ ලග්නාධිපති චන්ද්‍රයාගේ දෙවෙනි භාවය තුළ ධනස්ථානය තුළ තැන්පත් වෙලාදී තමයි මේ මාසයේ උදා වෙන්නේ. ඉතින් ඒ වගේම රවි බුද්ධ කේතු ඔබගේ තුන්වැනි භාවයේ තැන්පත් වෙලා ඉද්දි සිකුරු ඔබගේ හතරවැනි සක්ෂේත්‍රව පවතිනවා. ශනි ග්‍රහය ඔබගේ අටවැනි භාවයේ වක්‍ර භාවයෙන් ගමන් කරද්දී රාහු ඔබගේ නවවැන්නේ ගුරු ඔබගේ 11වැනි වයස්ථානයේ කුජ ඔබගේ 12වැනි වයස්ථානයේ තැන්පත් වෙලාදී තමයි මේ මාසයේ උදා වෙන්නේ. ඉතින් මේ මාසය මේ කටක ලග්න හිමියන්ට කොහොම වේවිද? සුබ අසුබ කොහොම වේවිද? අසුබ ගැන වැඩිපුර කතා කරමු. මොකද අසුබ අපි වෙනස් කරගමු. ඉතින් විශේෂයෙන්ම මේ කිසි දෙයකට බය වෙන්න එපා. ඔබට මේ මාසය සුබ කරගන්න පුළුවන්. ඉතින් මේ කාලේ විශේෂයෙන්ම ඔබගේ රැකී රක්ෂා ව්‍යාපාර ලැබීම් ධනය සම්බන්ධයෙන් අපි මුලින්ම කතා කරොත් මේ කාලය ඔබට මේ කාලේ අර රැකී රක්ෂාව දැන් මිතුන ලග්න හිමියන කිව්වා වගේම රැකී රක්ෂා තුළ ඔබ බලාපොරොත්තු වෙන උසස් ස්ට්‍රීම් තියෙනවනේ. ඒ උසස් ස්ට්‍රීම් ඔබ බලාපොරොත්තු වෙන ඉහළම තැනට නොලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ දැන් කියමුකෝ ඉහළම තනතුර අපි ඔබ බලාපොරොත්තු වුණා කියලා ඔබේ යම්කිසි ආකාරයකින් ඔබ රැකියා කරන තැන. ඒ හැබැයි ඒ බලාපොරොත්තු වෙන තැනට වඩා අර උසස් ස්ට්‍රීමක් ලැබෙනවා. හැබැයි චුට්ටක් තනතුර පොඩ්ඩක් අඩුයි. හැබැයි එහෙම කියලා ඔබට ලැබෙන අර ධනය යම්කිසි ආකාරයෙන් වැටුප ඔබ බලාපොරොත්තු වෙන තැනට වඩා නොලැබී යන්නේ. එහෙනම් ඔබට ඒ බලාපොරොත්තු වැටුප ලැබෙනවා. එහෙනම් තනතුරේ පුංචි වෙනසක් දෙන එක ලොකුවට හිතන්න එපා. මොකද හේතුව මේ වෙලාවේ ඔබ උපරිම තැනට බලාපොරොත්තු වුණාට ඔබේ ලැබෙන දේෙන් සතුටු වෙන්න. මොකද හේතුව ඔබට ඒ තැනට යන්න ඔබ බලාපොරොත්තු තැනට යන්න ඔන්න තව පියවරක්
විතරයි තියෙන්නේ. අන්න ඒක නිසාවෙන්ම ඔබට එතනට යන්න ඉක්මනින්ම හැකියාව ලැබෙනවා. එන මේ පුංචි කාල පරිච්ඡේදයන් නිසායි ඒක පොඩ්ඩක් අවම වෙලා තියෙන්නේ. ඒ නිසා කලබල වෙන්න එපා, ගැටලු සහගතව හිතන්න යන්න එපා. ඔබට ඔබේ ඉලක්කයට යා හැකි මේ කාල පරිච්ඡේදයේ ඔබ උපරිමයෙන්ම වැඩ කරන්න. මොකද ඒකට මේ නොලපෙන්න පුංචි හේතු ටිකක් තිබ්බා. ඔබ අර නිවැරදි වෙලාවට වැඩ කරන්නේ, වැඩ කල් දාන ස්වභාවය තාමත් ඔබ තුල තියෙනවා. තරමක් දුරට අර අන්තිම මොහොතේ කරලා දෙන්නේ. අන්න ඒවා එතකොට අඩුපාඩු සහිත වෙනවා. අන්න ඔය වගේ ඔබ විහිං කරගන්න දේ තුල තමයි අර ඔබ බලාපොරොත්තුන් තැනට ඔබට හැකියාව ලැබෙන්නේ නැත්te යන්න. ඉතින් ඒක නිසාවෙන්ම ඔබ මේ දේවල් හදාගත්තොත් ඔබට ඉක්මනින්ම ඔබ බලාපොරොත්තුන් තැනට යන්න පුළුවන්. ඒ නිසා ලැබෙන දේ තුල ඔබ කටයුතු කරන්න උත්සාහ කරන්න. ඔබට ඉදිරියේ යහපත් තත්ත්වයක පවතිනවා. ඒ වගේම අර ඔබට මේ වෙලාවේ ඒක නොලැබුණේ ගැන ඔබට සතුරු වෙන්නත් ඕන. මොකද මේ කාලේ මේ සම්පූර්ණ තත්ත්වය ඔබට ලැබුණොත් ඔබ ගොඩාක් දුරට අර ඔබට ඒ දේ පාලනය කරගන්න අපහසුතාවයක් යම් තාක් දුරට අර ඔබ පොඩක් නොසැලකිලිමත් කටයුතු කිරීම නිසා අවුල් තත්ත්වයක් නැති වෙනත් ඉඩකඩ පදන එක නිසා අර අමා يعني දැන් නොලැබුණු දේ ඔබ ටිකක් ආවේගයෙන් කටයුතු කරලා නැත්නම් ඒවට කරන්න පුළුවන් විදිහට අර ටිකක් වෙනත් වෙනම මාර්ග හොය ඔස්සේ හෝ අත්කරගන්න මෙලෑ උත්සාහ දරන්න එපා. මොකද හේතුව එහෙම වුණොත් අර ඔබට නොලැබෙන තකන නොලැබෙන කාලකේ ලබා ගත්තොත් ඒ දේ ඔබට ඒක අහිමි වෙනවා ඉක්මනින්. මේක නිසා මේ වෙලාවේ පුළුවන් තරම් නිහඬව වැඩ කරන්න උත්සාහ කරන්න. ඒ වගේ මේ කාලේ ඔය සාහිත්‍ය වෛද්‍ය රසායන ලිවීම් කියවීම් ගැන ඔන්න ඒත්ත පැත්තෙන් කියන නැත්තම් දැන් වෛද්‍ය රසායන කියවම දැන් ඔබ මේ ෆාමසියක් කරන කෙනෙක් නම් ෆාමසිය වැඩ කරන කෙනෙක් නම් මොනා හරි ඖෂධ සම්බන්ධයෙන් කටයුතු කරන කෙනෙක් නම් නැත්තම් ලියන කියන නම් ඒ සම්බන්ධයෙන් අලුතන බෙදා හැරීමක් හරි කරන ඒ ශේෂ්ඨර කුමන හෝ අන්දමින් ඒ ශේෂ්ඨවල සම්බන්ධ වෙලා ඉන්නවා නම් ඔන්න මේ කාල පරිච්ඡේද තුළ ඔබට අර බලාපොරොත්තුනට වඩා හොඳ ඉහළ ආදායම් තත්ත්වයන් ලැබීමේ ප්‍රබල ප්‍රවණතාවයක් පෙන්වු කරන. එහෙම කියද්දි අනිත් රැකියාවල් කරන අය හිතයි අපිට අසුබද කියලා. නෑ, ඔබටත් ඒ ලැබීම් තියෙනවා. හැබැයි ඔබ කරන දේ තුළ අර නොසලකෙල් නිසා පොඩ ලැබීම් අඩු වෙන්න හේතු කාරණා දෙන එන්නද අර පැත්තෙන් අර කියපු රැකියාවල් ඒ ශේෂ්ඨයන් තුළ රැකියාව කරනට උපරිමයෙන්ම තත්ත්වයන් තුළ සාර්ථකත්වයට පත් වෙන්න හැකියාව පාතිනවා. ඉතින් එහෙනම් ඔබ අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඉන්නවනම් ඔබ මකරි අලුත් විදිහේ ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තු වෙනත් ඔබේ ව්‍යාපාර වෙනස් කරන බලාපොරොත්තු වෙනවා පුළුවන් තරම් ඖෂධ පොත්පත් අධ්‍යාපනය සම්බන්ධයෙන් එහෙමත් නැත්නම් සාහිත්‍ය සම්බන්ධයෙන් අන්න වෛද්‍ය ශාස්ත්‍රය සම්බන්ධයෙන් ව්‍යාපාර වලට වැඩිපුර නැඹුරු වෙනවා නම් ඉදිරි කාල දශාව ඉතාමත්ම යහපත් කාල දශාවක් වෙනවා කටකලක් නෙමෙයි ඔබට. මේ කාල සීමා තුළ තරමක් දුරට අර උසස් අයකට යටත් වෙලා ඉන්න පොඩක් ඔක ඔබ අකමැති. يعني තමන්ට වඩා ටිකක් ඉහළ කෙනෙක් යටතේ වැඩ කරන්න සිද්ධ වෙනවා. මේ යටතේ වැඩ කරන්න ඔබ මේ කාලේ අකමැති. අන්න හැබැයි ඒ තත්ත්වයන් තුළ පොඩ්ඩක් ඔබ හැදෙන්න වෙනවා. මොකද හේතුව මේ වෙලාවේ ඔබට අත්දැකීම් ගන්න ඔබේ ජීවිතයේ පරිණතභාවයක් අත්කරන්න කෙනෙක් යටතේ වැඩ කරන්න සිද්ධ වෙනවා. ඒ දේ අර ඔබ ලොකුවට ඒකට ඔබට වෙන අපහාසයක් ඔබට කාවත් යටතේ වැඩ කරන එක අපහාසයක් අන්න ඔය වගේ හිතන්න යන්න එපා. මේ වෙලාව මොකද ඔවුන් තුලින් ඔබ ගන්න අත්දැකීම් තුළ ඔබට ඉහළට යන්න හැකියාව පාතන එක නිසා පොඩ්ඩක් සිතවිලි වෙනස් කරගත යුතුම වෙනවා. තමන් හිතන පතන විදිහට සියල්ල සිදුවිය යුතුයි කියන මතයෙන් ඔබ බැහැර වෙලා කටයුතු කළොත් ඔබට මේ මාසය ඉතා සුබ මාසයක් කරගන්න කටකලක් නෙමෙයිනි හැකියාව පවතිනවා. හැබැයි ඔබ ඔබත් එක්ක වැඩ කරන අය නැත්නම් ඔබ රැකියා කරන අයත් එක්ක මේ කාල සීමා තුළ අර ඉහළ ඇත්ත එක්ක ගැටලු මතුනාට එක සම ශ්‍රේණිය හරි පහළ ශ්‍රේණිය හරි වැඩ කරන අයත් එක්ක ඉතාමත්ම අර කරුණාවන්තව යහපත් ලෙස කටයුතු කරන කාල පරිච්ඡේදය ඔබට පොඩි හික්මීමක් තියෙනවා. අර ඉහළත් එක්ක විතරයි ගැටෙන්නේ. ඒක ඔබට අවශ්‍යයි. අන්න ඒ නිසා එහෙමත් නොවෙන්න වග බලන්න හැමෝත් එක්කම යහපත් ඉදිරියට මේ කාලේ ටිකක් මනුදම් ඔබ තුළ ගොඩනගෙන කාලයක් මිනිස්සු අනිත් අයට උදව් කරන්න පෙළඹෙන කාලයක් අනිත් අය ගැන හොයලා බලන කාලයක්. ඉතින් ඒ නිසා ඒ තත්ත්වයන් තුළ රැකියාව තුළ වුණත් ඔබට අර ඔබත් එක්ක එකට වැඩ කරන ඔබට පහලින් වැඩ කරන අය ගැනගේ හිත දිනාගනිමින් ඔවුන් ඔබට ආකර්ෂණය කරගෙන හැකියාව දිනා. එහෙනම් බුද්ධිමත්ත කරගෙන මේ කාලේ ඔවුන් ආකර්ෂණය කරගන්න ටික දවසයි తాවකාලික කාලයයි. ඔන්න ඒ කාලේ ගෙවුන සැනින් ඔබ ඔවුන්ගේ උදව්ව අරන් ඔබට ඉහළට යන්න හැකියාව පදනවා. අන්න ඒක හොඳට මතක තබා ගන්න මේ කාල පරිච්ඡේදය තුළ. ඒ වගේම පොඩ්ඩක් ඔබ බුද්ධිමත් විය යුතු කාරණාවක් තියෙනවා. අර ඔබ යමක් එක දිගට කරන් යන්නේ නැති කම නම් තියෙනවා. දැන් රැකියාවක් වුණත් ඒකයි මම කියවල උසස් ඇත්තක ගැටෙනවා. ඊට පස්සේ රැකියාව දමලා ගහලා යනවා. ව්‍යාපාරයක් කරන් යනවා. පොඩි පොඩි ගැටලුවක් මතුනවා. හවුල්කාරත්වයේ ගැටලු මතුවෙන කාලයක් ඔන්න දමලා ගහනවා. එහෙම කරන්න යන්න එපා. මොකද ජීවිතේ හැමදාම එකම විදිහට යන්නේ නැහැ. අපි පාරක ගියා වුණත් දැන් එක දිගට දිග ගමනක් යද්දී පාර හැම තැනම එකම විදිහට අර ඔබට යන්න පුළුවන් තත්ත්වයක නැහැ. සමහර තැන්වලදී කඳු පල්ලම් තියෙනවා. එහෙම නැත්නම් පාරේ ඩැමේජ් වෙච්ච දැන් තියෙනවා.
නැත්නම් වාහන තදබද තියෙනවා. අන්න මේ මේ කියන්නේ මොකද්ද කියන කොට පැහැදිලි වෙනවා. මම මේ උදාහරණයක් කියන්නේ ඒ වගේ තමයි ජීවිතේ. දැන් මේ රැකියාව කරන යද්දී මේ කාල සීමා තුළ පොඩි පොඩි ගැටලු මතුවෙනවා. ඒවත් තුළ මේ එක දිගට වැඩක් කරන යද්දී අතහැරලා දාන්න යන්න එපා. මොකද හේතුව අර ඔබ දැන් මේක මේ මේකත් උදාහරණයක් විතර ගන්න. ඔබ මැණික් හොයන. ඔන්න වලක් හාරගෙන හාරගෙන යනවා. මෙතන මැණික් තියෙනවා කියලා දන්නවා. හැබැයි ටිකක් හාරන් හාරා යද්දි හිතනවා අපෝ එකක්වත් හම්බුන්නේ නැහැ මෙතන නැහැ කියලා අතහැරලා දාලා යනවා. තව අඩියක් හැරුවා නම් ඒ මැණික් එතන තියෙනවා. අන්න ඒ වගේ අතහැර ගන්න එපා කියලා කියන්නේ. මේ ඔබ හිතයි මේ මම මේ කියන්නේ බයිලා කියලා. නෑ මේ උදාහරණ වශයෙන් කියන්නේ ඔබට යමක් ඉක්මනින් තේරුම් කරගන්න නිසා. ඒ නිසා මේ වෙලාවේ කිසිම දෙයකින් උත්සාහය නම් අතාරින්න එපා. එක දිගට කරගෙන කිසිම කටයුත්තක් නවත්තන්න එපා. මොකද ජයග්‍රහණය පෙනිපෙන තිබ්බ නැවත හැරීමේ තත්ත්වයක් පෙන්වන්න කර නිසායි මම මේ කාල සීමාවක් තියෙන්නේ. හැබැයි මේ කාලේ ඔබ කතා කරන දේ ඔබ යම් කිසි දෙයක් කියද්දි හරි කරුණාවන්තයි. ඒ දේ තුළ ඔබට පුළුවන් ගොඩාක් දේවල් දිනන්න. අන්න ඒ දේ යහපත්. ඔබ වැඩි ක්ලයන්ට් කෙනෙක් එක්ක කතා කරන ව්‍යාපාරයක් කරන තැන රැකියාව කරන තැන ඔබේ කටයුතු කරද්දී අනිත් ඔබත් එක්ක ගැටෙන අයත් එක්ක කතා බහ කරද්දී හරි නියුණු ස්වභාවයෙන් කරුණාවන්ත ඔබ කතා කිරීම නිසා අන්න ඔබට ඒ පැත්තෙන් යහපත් ලෙස ඔබේ ප්‍රතිරූපය දියුණු කරගන්නත් හැකියාවක් පවතිනවා. ඒ වගේම ටිකක් අර මේ කාල පරිච්ඡේද තුළ ධනය ලැබීමත් පහුගිය කාලයට සාපේක්ෂව යහපත්. අර පහුගිය කාලේ විශේෂයෙන්ම ජුනි මාසයේ කලින් කාල සීමා තුළ තිබිච්ච ඔය ධනය ලැබීම් මාර්ග ලැබෙන්න තියෙනවා. ඔන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඔන්න මෙන්න යනවා. බලාපොරොත්තු නැති වෙනවා. අන්න ඒ වගේ තත්ත්වය. අර අතට ගත්ත දේ කට දාගෙන පින නෑ කියලා එහෙම තත්ත්වයක් මේ ජුනි මාසයේ කලින් තිබෙන්නේ. අන්න ඒ තත්ත්වය තරමදුට යහපත් වෙලා ඔන්න ඔබට අර කියන්නේ මහා පරිමාණයෙන් ධන සම්පත් කඩාපත් වෙනවා කියන එක නෙමෙයි. ඔබ කරන කියන දේ තුළ ධනෙ උපයා ගන්න. ඔබ බලාපොරොත්තු වෙනට වඩා ලාභයක් ලබන්න, වැටුපක් ලබන්න. එහෙම නැත්නම් ඔබ ඔය කෙටි කෙටි ව්‍යාපාර කරලා අතිරේක ආදායම් මාර්ග සකසා ගන්න. මේකල ඉතා යහපත් කාලයක්. මේකල දියුණුවට පොඩක් ආශා කරන කාල සීමාවක්. තමන්ගේ දියුණුවේ සැලසුම් ගහන කාලයක්. ක්‍රියාත්මක කරන් යද්දි තමයි මැදදී පොඩ්ඩක් කඩාරින්නේ. ඒකයි මම කියන්නේ මේ ඔබ කරන සැලසුමුත් හරි ක්‍රියාත්මක කරන්න අර ෂණේන් දියුණුව බලාපොරොත්තු වෙන්න එපා. පියවරෙන් පියවර යන්න. කුමන දේ කරත් අතාරින්නේ නැහැ. මොන දේ වුණත් අතාරින්නේ නැහැ කියන මතය තුළ අදිෂ්ඨානය තුළ වැඩ ආරම්භ කරන්න කරයි යන්න. කාලයත් එක්ක ඔබට ඒ ඔබේ ඉලක්කයට යන්න හැකියාව විශේෂන්තයෙන් පවතිනවා. මේ කාල සීමා තුළ ඔබ අලුතෙන් දෙයක් ඉගෙනගෙන ඒ දේ ඔබේ ආදායම් මාර්ගයක් කරගන්න. ඔබගේ යම් කිසි ආකාරකින් ඔබට ව්‍යාපාරයක් එහෙම නැත්නම් ඔබේ රැකියාවක් කරගන්න. යහපත. ඒ කියන්නේ ඔබ දැන් මේ කරන රැකියාව ඔබ කරන ව්‍යාපාර ශේෂ්ඨය වෙනස් කරන්න. හැබැයි ඒ දේ ගැන හොඳට ඉගෙනගෙන වෙනස් කරන්න යහපත්ම කාලය. එනිසා ඔන්න අලුත් අලුත් ව්‍යාපාර ගැන ඔබගේ හිත යොමු වෙලා තිබෙන, අලුත් රැකියාවක් ගැන ඔබගේ හිත යොමු වෙලා තිබෙන මෙන්න මේ කාල පරාසය ඒ සඳහා අතිශයෙන්ම යහපත් කාල පරිච්ඡේදයක්. තමන්ගේ හැකියාව, තමන්ගේ කෞශල්‍ය, යම්කිසි ආකාරයෙන් තමන් තුළ තියෙන දක්ෂතා උපයෝගී කරගනිමින් ඒ දේවල් තුළින් ඔබගේ ආදායම් මාර්ග සකසා ගන්න, ඔබේ ඒ දේවල් තුළ ඔබේ ව්‍යාපාරය සකසා ගන්න, ඒ දේවල් තුළ ඔබේ රැකියාව සකසා ගන්න ඔබට හැකියාව පවතින. නැත්තම් ඒ කරන් දැන් කරන් යන දේ කරන් යන ගම ඒ දක්ෂතා ඔබගේ හැකියාවල් උපයෝගී කරගමින් අතිරේක ආදායම් මාර්ග සකසා ගන්න උත්සාහ කරන්න මෙන්න කටකලක් නෙමෙයි කාලෙකින් මේ වගේ දේවල් ඔබට කියන්නේ. ඒ නිසා මේ කාල පරිච්ඡේද තුළ උපරිමයෙන්ම ඒ සඳහා කටයුතු කරන්න උත්සාහ කරන්න. මොකද මේ කාලේ තියා සිහි කල්පනාත් හොඳයි. අර පහුගිය කාල සීමා තුළ කරන්නේ මොකද්ද, දැන් කරන්න බල යනවා ඒ ඇවිදගෙන යද්දි ඒ දේ කරන්න ගියේ මොකද්ද කියලා අමතකයි. මේ සැලසුම් කරනවා, ඒ සැලසුම් කරපු දේ විනාඩි ගානෙන් අමතකයි. අන්න ඒ தත්ත්වය වෙනස් වෙලා ටික සිහි කල්පනාව තුළ යම්කිසි හොඳ මතක ශක්තියක් දියුණු වීම තුළ කටයුතු කරන්නත් ඔබට හැකියාව ලැබෙන කාල පරිච්ඡේදයක්. ඒ වගේම මේ කාලේ ඔය යහපත් ලෙස ගේදොර ඉඩකඩම් ලාභ අත්වන කාලයක ඉස්ස නිවසක් ඉදිරියට ඉඩමක් ගන්න බලාපොරොත්තු හිටියන ඔන්න ඔබේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න හැකියාව ලැබෙන වගේම ඔන්න පරම්පරාවෙන් ඔබට යම්කිසි දායාද ලැබෙන තිබෙනවා ඔය ඉඩකඩම් ගේදොර සම්බන්ධයෙන් වාහන සම්බන්ධයෙන් කාරණා තුළ ඔන්න ඒ දේවල් ලැබෙන්න කාලයකින්ද අර ඉන්න එපා ලැබෙයි කියලා බලාපොරොත්තු අන්න ඒ දේවල් මේලා ලබා ගන්න උත්සාහ කරන්න අනිවාර්යයෙන් ලැබෙනවා. කියන්නේ ඔබ මං කිව්වේ ආවේගයෙන්වත් අර බලහත්කාරයෙන්වත් නෙමෙයි මේ කාල සීමා තුළ අවිහිංසාවාදය තුළ ඔබට ඒ දේවල් ලබා ගන්න හැකියාව තියෙනවා. පොඩ්ඩක් අර සුපෝකභෝගී ජීවිතයක් ගත කරන්න ටිකක් අර පහුගිය කාලේ සපට නැත්තම් එකපාර මේ ඔබ ඉන්න තැනින් අර පොළවේ ඉන්න කෙනා එකපාර අහසට යනවා කියන එක නෙමෙයි. තමන් හිටපු තත්ත්වයට වඩා පොඩ්ඩක් සැප සම්පත් භුක්ති විඳින්න, සුපෝකභෝගී සැප සම්පත් භුක්ති විඳින්න හැකියාව පදිනවා. බිම නිදීපු කෙනෙකුට ඇඳේ නිදියන් ලැබෙන එකත් සැපක්නේ. අන්න ඒ වගේ තත්ත්වයක් තුළ ඔබට හැකියාව ලැබෙනවා. ඒ වගේම නෑද හිත මිත්‍රයන්ගෙන් දැන් ඔබට මේ කාලේ ගොඩාක් දුරට උදව් උපකාර ලැබෙන කාලය. විශේෂයෙන්ම තමන්ගේ සහෝදර සහෝදරියන්ගේ ළඟින්ම ඉන්න මිතුරන්ගේ හිතවතුන්ගෙන් ඔන්න ඔබට උදව් ලැබෙනවා. එහෙනම් ඔබ මොකරි ඔවුන්ගෙන් සහායක් ලැබෙනවා. අඩුම තරමේ මූල්‍ය මේ වශයෙන් පමණක් නෙමෙයි, යම්කිසි ආකාරයේ අදහස්, යම්කිසි උපදේශන වශයෙන් උදව්වක් බලාපොරොත්තු වෙ හිටියන ඔන්න මේ කාලය
යහපත් ඒ දේ තුළ ඔවුනුත් ඔබට උදව් කරනවා වගේම හරි පාර පෙන්වනවා. නිවැරදි පාර වෙන දැන් සමහරක් කරලා උදව් උපදෙස් ගද්දි වැරදි පාරලුත් අනිත් අයගෙන් ලැබෙනවා. මේ කාලේ ඔබට ওই ළඟින් ඉන්නකින් නිවැරදි පාර පෙන්වන කාල පරිච්ඡේදයක්. ඒ වගේ මේ කාල සීමා තුළ පෞල් ජීවිතේ කුටුම්බ ජීවිතේ ගත්තොත් ඔන්න ආදරය සෙනෙහස වර්ධනන කාල සීමා වෙනදට වඩා ඔබට පෞල තුලින් සැලකිලි ලාභ ලැබෙන කාල පරිච්ඡේදයක්. වෙනදට වඩා ඔබ ගැන හොයලා බලනවා, ඔබේ කටයුතු වල උදව් කරනවා, ඔබ එද්දි අර ඔබට අර වෙනදට වඩා ගෞරවය, ඒ වගේම ආදරය, රැකවරණය, ලෙංගතුකම ලැබෙනවා. අන්න ওই දේ තුලත් හිතට යම්කිසි සැහැනසීමක්, සැහැල්ලුවක් තුල කටකලක් හිමියෝ මේ ඔක්තෝබර් මාසය තුල විශේෂයෙන්ම කටයුතු කරන කාල පරිච්ඡේදය. ඒ වගේම මේ කාල සීමා තුල ඔය ආදර සම්බන්ධතා, ප්‍රේම සම්බන්ධතා ගැන කතා කළා. ඔන්න මේ කාල සීමා තුල ගොඩාදුරට ආදර සම්බන්ධතා, ප්‍රේම සම්බන්ධතා තුල ඔබගේ හිත සෑහෙන දුරට හරි අර යහපත් ආදරණීයයි, අර පිරිසිදු ආදරයක් පවත්වා ගන්න ඔබ ගොඩාක් උත්සාහ දරනවා. නමුත් ඔබට ඒ පෙරලා ඒ ආදරය තුළදී, මේ අවිවාහකය ගැන කතා කරන ආදරයේදී ඒ දේ ලැබෙන්නේ නැහැ. ගොඩාදුරට ඔබව නිකන් ආදරවන්තය, ආදරවන්තිය මේ අලුතෙන් පටන් ගන්න දේවල් ගැන කියන්නේ, පරණ දේවල් ගැන නෙවෙයි කියන්නේ, කාලය තිස්සේ පවත්වා යන ආදර සම්බන්ධතා නෙමෙයි. ගොඩාදුරට අලුතෙන් ඇති වෙන ආදර සම්බන්ධතා තුළ අවස්ථාවාදී පරමාර්ථ හේතු යුක්ති කරගෙන ඔන්න මේ කාල පරිච්ඡේදය ගොඩාක් දුරට අර ඔබව භාවිත කරන, ඔබව පාවිච්චි කරන, ඔබින් වාසි ප්‍රයෝජන ගන්න, නැත්නම් ඔබ තුලින් කාලය ගෙවා ගන්න, ඔවුන්ගේ ජීවිතේ මොකක් හරි ගැටලුවක් සංසිඳුවා ගන්න ඔබව පාවිච්චි කරන්න ඔය එන අය තමයි ගොඩාදුරට ආදරය තුළ අලුතින් ඇති වෙන ආදර සම්බන්ධ තුළ කටකලක් නෙමියට මේ කාල සීමා තුළ මුණ ගැහෙන්නේ. අන්න ඒක නිසාවෙන් චුට්ටක් සැලකිලිමත්ව කටයුතු කරන්න මේ කාල පරිච්ඡේදය තුළ ඔබ සෑහෙන දුරට ඒ පැත්තෙන් ආදර සම්බන්ධ තුළ. හැබැයි මේ පවත්තන් ආපු ආදර සම්බන්ධතාව තුළ අර මහා ලොකු ගැටලු කරතත් ඇති වෙන්නේ. හැබැයි අර ඔබ උනට වඩා අර ආදරය බලාපොරොත්තු ඔබ පුංචි ළමෙක් වගේ ආදරෙදි හැසිරීම රටව මේ කාල සීමාවට. ඒව නිසාම අර ඔබගේ ආදරවන්තය, ආදරවන්තියගේ නිදහසට ඔබ නිසා බාධා එන්නේ. ඔවුන්ට යම්කිසි ඔබ ඔවුන් කරන වැඩ කටයුතු වල බාධා එන්නේ. ඔබ නිතර නිතර ඔවුන් ගැන හොයලා බලන, නිතර නිතර කතා බහ කරන, ඔවුන් සමහරට වැඩ කරන තැන ඉන්නේ, ඔවුන් ඔබ යම්කිසි ආකාරයක වෙනත් හේතුවක් මත කාර්යබහුලව ඉන්නේ. හැබැයි ඔබ ඒක තේරුම් ගන්න නැහැ. නිතර නිතර පොඩ්ඩක් ඔබ තුල චුට්ටක් අර අර අහිමි වේවි කියන සැකේ පොඩ්ඩක් තියෙන නිසාවෙන්ම අන්න ඒ වගේ තත්ත්වයන් නිසා ප්‍රශ්න පැන නගින්න හේතු කාරණා දෙන එක නිසා අර විහිං ප්‍රශ්න ඇති කරගන්න නැතිව පුළුවන් තරම් උත්සාහ කරන්න මේ කාල සීමා තුළ අර අනිකාගේ නිදහසට බාධා කරන්න නැතුව ඒ ඔබ බලාපොරොත්තු වන ආදරය භුක්ති විඳින්න. ඒ වගේ මේ යම්කිසි ආකාර විවාහයෙන් බලාපොරොත්තු විචායටත් මෙන්න මේ කාල සීමා තුළ හදිසි විවාහයන් සිදුවෙන්, ඒවා සාර්ථක විවාහයන් බවට පත් කරන්න හැකියාව පදන මේ ගෞරවයේ සහිත ප්‍රසිද්ධ විවාහයන් සිද්ධ වෙන්න. ඒකට හේතු වෙන්නේ මොකද්ද? අර යහපත් පවුල් දෙක එකතු වෙනවා කියලා අර කට්ටිය කතා බහ වෙන. ඒ වගේ ඔබට යහපත් පවුලකින්, යහපත් කෙනෙක්, උගත් බුද්ධිමත් කෙනෙක්, සමාජ පිළිගැනීමක් ඇති කෙනෙක්ව ඔන්න මේ කාලේ විවාහ කරගන්න බලාපොරොත්තු හිටියන එන්නේ බලාපොරොත්තු සාක්ෂාත් කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේම අර මුදල් දේපොළ මතම යැපෙන විවාහයකුත් නෙමෙයි ගොඩාදුරට ඔබ තුලින් තියෙන්නේ. ඔබ ආදරය ගැන පදනම්ව විවාහයන් සිදු කරගන්න මේ කාල සීමාව තුළ ඔබ පෙළඹෙන කාල පරිච්ඡේදයක්. වගේම විවාහ වෙලා දරුවන් බලාපොරොත්තු හිටියන ඔන්න යහපත් බුද්ධිමත් ප්‍රඥාවන්ත නුවණැති දරුවන් පිළිසිඳගෙන ගැනීමට ඔබට හැකියාව වදන කරන දරු සම්පත් බලාපොරොත්තු හිටින මේ කාලේ යහපත් දරු පිළිසිඳ ගැනීම වලට කටකලක් හිමියන්ට යහපත් කාල පරිච්ඡේදයක් එන ඒ දේ තුලත් ඔබ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න හැකියාව පවතිනවා. මේ කාල සීමාවතල ඔය අර තමන්ගේ අර කාම ආශාව සපුරා ගන්න අර ටිකක් වැරදි දේවල් පෙළඹෙන්න ඔබ බයයි. ඒක යහපත් දෙයක්. වැරදි කරන්න බය වෙන එක යහපත්. ඔබ ඒක නිසාවෙන්ම ඔබ පොඩා ඔබේ චරිතය, ඔබගේ යම්කිසි පිරිසුදු භාවය ආරක්ෂා කර ගැනීමට කටකලක් හිමියෝ වැඩි වශයෙන් උත්සාහ කරන කාල පරිච්ඡේදයකම තමා ගැන තමන් සතුටු වෙන, තමා ගැන ආඩම්බර වෙන. මේ කියන්නේ මේ ප්‍රමාණ ඉක්මව ආඩම්බර වීමක් නෙමෙයි, තමා තුළ තමා යම්කිසි ආකාරයකින් තමන්ගේ ගෞරවය ගැන, තමා අත්පත් කරගත්තු දේ ගැන, තමන් ලබාගත දේ ගැන, තමන් දැන් ඉන්න තැන ගැන ටිකක් සතුටු වෙන කාල පරිච්ඡේදය, ටිකක් සැහැල්ලුවෙන් මේ මනස අර පුංචි දරුවෙක් වගේ ඉන්න ලැබෙන කාලයක්, වගේම පවුලේ අයත් එක්ක ටිකක් වැඩිපුර එකතු වෙන යාළු හිතමිතුන්ව එකතු වෙලා ටික ප්‍රිය සම්භාෂණ පවත්වන කාලෙකින් අර මුණ නොගැහුණු යාළු එහෙලියන් සමග කටයුතු කරන්න හැකියාව පවත්වන. වගේම මේ කාලේ ඉගෙනීම, අධ්‍යාපනය ගැන කතා කරොත් තියුණු නුවණින් කටයුතු කරන ඉගෙනීමේ දක්ෂතාවයන් පෙන්වන කාල පරිච්ඡේදයක්. හැබැයි අර ඉගෙනීමේ තියෙන උනන්දු උත්සාහයත් ඒ ආකාරයෙන් පවත්වා යනවා. යම් කිසි දෙයක් ග්‍රහණය කර ගැනීමට දැන් ගුරුවරු උගන්වන දේවල් නැත්නම් පොතක් පතක් කියවුවාම ඒ දේ තුළ තියෙන කාරණාවල් ප්‍රායෝගිකව ග්‍රහණය කරගැනීමේ හැකියාවකුත් ඔබට තුළ පවතිනවා. උත්සාහය උනන්දුවත් නිසිලස පවතින කාල ප්‍රතිදින අධ්‍යාපන කටයුතුලින් යහපත්. හැබැයි එහෙම කියලා ඔබ ඔබේ ප්‍රීතියට, ඔබගේ සැහැල්ලු ජීවිතයටත් බාධා කරගන්නේ නැහැ. සියලු දේ අර
ප්ලෑන් එකක් එක සමබරව පවත්තා යන්න සමත් වෙනවා. විශේෂම පාසල් යන දරු දැරියෝ, විශ්වවිද්‍යාලය ඉන්න දරු දැරියෝ, තරුණ තරුණියෝ, ඒ වගේම උසස් අධ්‍යාපන හදාරන ඕනෑම තත්ත්වයන් තුළ ඉන්න අය මේ කාලසීමා තුළ අධ්‍යාපන තුළ අලුත් දේවල් ඉගෙන ගන්න, ඒ දේවල් තුළින් තියෙන දැනුම වර්ධනය කරගන්න වගේ මේ දේවල් ප්‍රායෝගික එකතු කරන් ජීවිතයේ යම්කිසි ආකාරයකින් අර උගත් බුද්ධිමත් ලෙස කටයුතු කරන්න ඔබ සාර්ථකත්වය අත්කරගන්න හැකියාව ලැබෙන කාලයක් වගේම සැහැල්ලුවෙන් ජීවිතය ගෙවලා ඒ දේ තුළ සතුටක් ලබන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම මේ කාලේ ඔන්න සම්මුඛ පරීක්ෂණ සහභාගී වෙනවා නම් ඒ සම්මුඛ පරීක්ෂණෙන් සාර්ථකත්වය විභාග වලින් සාර්ථකත්වයක් කරගන්න හැකියාව ලැබෙනවා. කැපී පෙනෙන සාර්ථකත්වය සමහරට මම කියනවා විභාග ඇතුළත් ඔන්න ඔබ කියන්නේ තරඟයක් සහභාගී වෙනවා කියන විශ්සල්ලා තරඟය තුළ ඔබ පළවෙනියා වෙන්නේ නැහැ. හැබැයි අර මිතුරු ලග්න කිව්වා වගේම පළවෙනියට වඩා ඔබ ගැන අනිත් අය, ඔබ දෙවෙනියා වුණත් ඔබ ගැන අනිත් අය කතා බහ වෙන ලක් වෙන කාලයක්. ඔබේ ප්‍රසිද්ධිය තරඟ තියෙනවනේ ඒ තුළ ජයග්‍රහණය කරගපු අයට වඩා අර දෙවෙනිය තුන්වෙනිය විච මේ කාල සීමා තුළ කියන්නේ සාමාන්‍යයෙන් ඉහළ යන තත්ත්වයන් අපි මේ මේ කාල සීමා තුළ විතරක් නෙමෙයි හැම කාලෙම දැක්කනේ. අන්න ඒ වගේ තත්ත්වයන් සමහරට ඔබට ජයග්‍රහණය අහිමි වෙනවා. ඒ දේ තුළ පොඩි හිතර දුකක් දැනෙනවා. හැබැයි ඊට වඩා ඔබට සාර්ථකත්වයක් වීම තුළ ඒ දුක තුනී කරගන්න හැකියාව තමයි විභාගයල් කියන්නේ කියත් එහෙමයි. බලාපොරොත්තු ප්‍රතිඵලය අර ඔබ බලාපොරොත්තු ඉහළම තත්ත්වෙ නොලැබුණා ඔබට ඒ ඉහළම තත්ත්වේ ලැබුණ අයව අභිබෝවා යන්න හැකියාවක් තියෙන කාලය. මොකද මේ විනිවිද පෙනෙන නුවණක් ඔබ තුළ තියෙනවා. ඔය රසායන විද්‍යාව කටයුතු කරන අයට, විශේෂයෙන්ම විද්‍යාව සම්බන්ධයෙන් කටයුතු කරන අයට, ඒ විෂයන් ඉගෙන ගන්න අයට අතිශයින් යහපත් කාලයක් මේ කාල සීමාව තුළ. ඒ වගේම ඔබ කැමති ඉගෙන ගන්න ගමන් තව කෙනෙකුට උගන්වන්න, තව කෙනෙකුට ඒ දේ කියලා දෙන්න, යහපත් ගුණාංගයක් ඔබට දෙන. ඉගෙන ගත දේ තව දෙනෙකුට කියලා දෙද්දිත් ඔබගේ මනසේ මතක ශක්තිය වැඩි වෙනවා. ඔබ තුළ ඒ දේ තුළ අර දැනුම තවත් වර්ධනය වෙනවා. අන්න ඒ දේ තුළත් ඔබ සාර්ථක වෙනවා. අන්න ඒ දේ උත්සාහ කරන්න. ඒ වගේම ඔබ සාමාන්‍යයෙන් ඔය ටියුෂන් පන්තියක් කරන්න ඒ දේවල් උගන්වන්න පෙළඹෙනවා මේ කාල සීමා තුළ. ඔබේ දැනුම වර්ධනය කරගනිමින් ඒවත් මුදල් ඉපීමේ මාර්ගයක් කරගන්නත් ඔබට ප්‍රබල හැකියාවක් පවතිනවා. ඒ නිසා කටකලක් නෙමෙයි, හරි වාසනාවන්ත මාසයක් මේක. ඉතින් මේක පොදු බලාපල කතන සමහරකට ඔබේ උපන් කේන්සරන් තුළ පිහිටීමක චූටි වෙනස් වීම තියෙනවා. ඒකන කලබල වෙන්න එපා. වීඩියෝස් වෙන පිළියම් පිළිවෙත් කියනවා. ඒ දේවල් තුළ ඔය පුද්ගලික කේන්සරන් තුළ තියෙන බලපෑම් දසවල්, ඒ ග්‍රහ පිහිටීම අපල උපද්දව තුළ, ඒ රසක තත්ත්වයන් තුළ තියෙන ගැටලු කර තත්ත්වයන් මගහරවා ගන්න ඔබට හැකියාව දෙන අෂ්ටමේ රසක ක්‍රියාත්මක වෙනවනේ. අන්න ඒක නිසා කොහෙත්ම කලබල වෙ යුතු නැහැ. වීඩියෝස් වෙන කියන පිළියම් පිළිවෙත් නිවැරදි ආකාරයෙන් කරලා ඔබට ඒ දේවල් යම්කිසි ආකාරයකින් මග හරවාගෙන මේ කියන සාර්ථකත්වය 100%ක් ළඟා කරගන්න හැකියාව පදන විදේශගත වෙලා ඉන්නට ඔබ දැන් බලාපොරොත්තු වෙනදී ඔබට වෙනම කියකිය නැහැ. මේ කියපු කාරණා ඔබ ලෝකෙ කොහේට බලපානවා. ඒ නිසා රැකියා කරනාට අර මේ කාලේ රැකියා වෙනසක් යහපත් වෙනසක් ඇති කරන්න පඩි වැඩි වෙනවා. හැබැයි සමහරට ඔබ බලාපොරොත්තු රැකියාව නොවෙන්න පුළුවන්. හැබැයි තීන තත්ත්වයට ආර්ථිකය දියුණු වෙනවා. අධ්‍යාපන ලැබන අයටත් කියන්නේ එකයි. මේ කාලේ ඔන්න උසස් අධ්‍යාපන වරම්, විදේශ අධ්‍යාපන වරම් දිනාගන්න හොඳ කාලයක්. ඒ කාලේ ඒ තත්ත්වයන් තුළ ඔබට සාර්ථකත්වයක් කරගන්න හැකියාව, ඔබේ නුවණ වර්ධනය කරන්න, ප්‍රඥා වර්ධනය කරන්න හැකියාව ලැබෙන කාල පරිච්ඡේදයක්. ශරීර සෞඛ්‍ය ගැන කතා කරොත් මේ කාල පරිච්ඡේදය තුළ ශරීර සෞඛ්‍ය යම් තාක් දුරට පහුගිය කාලට සාපේක්ෂව හොඳ තත්ත්වයක් පෙන්눔 කළත් ඔය සුළු සුළු අසරිපකාරී තත්ත්වයන් නම් පෙන්눔 කරනවා. කියන හිස්දරු දාව සෙම අන්න සෙම් කෝප වීම තත්ත්වයන් වගේ. ඉතින් මේවා මහා පරිමාණ අසරිප නෙමෙයි. හැබැයි ඒ දේ තුළ ඒවා දීර්ඝකාලීන පැවැත්ම. දැන් සෙම් රෝගය නියම් කිසි ආකාරයකින් පවතිනවා. හැබැයි ඕක පීනස් රෝගය දක්වාම ඉහළ යන්නකම් ඉන්න එපා. ඒවා ඒ මූලික අවදීදීම කඩා ගන්න. නියමිත වෛද්‍ය උපදෙස් මත, නිවැරදි සෞඛ්‍ය පුරුදු මත ඒ දේවල් වෙනස් කරගන්න උත්සාහ කරනවා. වේලා වෙන ආන්න යන්න එපා. අන්න ඔයගෙ ගැටලු කරද්දත් ඒවා ඔබ වළක්වා ගත්තොත් ඔබට මේ කාලේ මහා පරිමාණයේ අසනීප කරද්දත්යන් පවතින්නේ නැහැ. ඒ තිබිච්ච අසනීප කරද්දත්යන් කාලය තිස්සේ පැවතුණා. ඒවා තුළත් යම් කිසි ආකාර සහනයක්. අන්න ඒ අසනීප ටිකක් අඩු වෙලා සුව වෙලා කියලා අර යහපත් පණිවිඩ ළඟා කරගන්න හැකියාව පදිනවා. හැබැයි මේ ඔය පාදාසයේ ධනිස්සාසිත කොන්දාසිත අස්සි සම්බන්ධයෙන් නම් ගැටලුකාරී තත්ත්වයන් නැති වෙනවා. ඔස්ටියෝපොරොසිස් තත්ත්වයන්, ඒ වගේම ආතරයිටිස් තත්ත්වයන් වගේ දේවල්, ස්නායු සම්බන්ධ පුංචි පුංචි ගැටලුද අනේ ඒ සම්බන්ධ කියන්නේ මහා පරිමාණ නැතත් ඒවා සුළු සුළු තත්ත්වයන් තුළ පෙන්눔 කරනවා. හැබැයි මේ කාලේ ඒවා සුළු තත්ත්වයන් තිබ්බට දැන් මේ මාසෙකින් අපි මේ කතා කරන ඊයින් පස්සේ මේවා දීර්ඝකාලීනව ගැටලු මතුවෙන්න පුළුවන්. අන්න ඒ නිසා ඔබ ඒවා මූලික අවදීදීම මගහරවා ගන්න, බලපවා ගන්න උත්සාහ කරන. මේවා බය කරන්නේ මේ කියන්නේ ඒවා කලින් ඔබ දැනගෙන මේ දේවල් පොඩක් අර තදින් කිව්වම ඔබට ඔළුවට වැදිනවා. එතකොට ඔබ උත්සාහ දරනවා දැම්ම මේ දේවල් වලින් මිදෙන්න. අන්න ඒකයි වී යුත්ත. ඒ නිසා කටකලක් නෙමෙයිනි, කලබල විය යුතු නෑ. මේ මාසය ගොඩාක් දුරට යහපත් ප්‍රතිඵල බහුල කාලයක්. අර මුලින් කිව්වාගේ ඔබ තුල තියෙන ඔබේ උපන් කේන්සරහන් තුල තියෙන ගැටලුකාරී තත්ත්වයන් හෝ ඔබ තුල තියෙන අපලකාරී තත්ත්වයන් තුල මේ දේවල් ටික අඩු වැඩි වෙන්න පුළුවන්. සමහරකට මීට වඩා හොඳ තත්ත්වයන් එන්නත් පුළුවන්. සමහරුන්ගේ පිටීම ඒ කොහොම තත්ත්වය තුල තිබ්බත් මේක 100%ම සුබ කරගන්න ඔබ මේ වීඩියෝ අවසන් කරලා පිළියම් පිළිවෙත් එක්ක ගමනක් යන්න කලබල වෙන්න එපා. මේ මාසය ඔබට යහපත් මාසයක්, ඔබේ අනාගතයේ ඉතාම සුවිශේෂී වූ තීරණයක් තීන්දුවක් ගන්න හොඳම තත්ත්වයන්. ඔබේ අනාගතයේදී හොඳම අනාගතයට බලපාන විශේෂිත වූ තීන්දුව විවාහය වෙන්න පුළුවන්, රැකියාව වෙන්න පුළුවන්, අධ්‍යාපනය වෙන්න පුළුවන්,
ඔබට එකෙක්නට වෙන වෙනම බලපාන විදියේ විශේෂ තීන්දුවක් ජීවිතේ කවදාකවත් අමතක නොවන තීන්දුවක් ගන්න මාසයක් තමයි 2024 දහවෙනි මාසයේ ඔක්තෝබර් මාසය කියන්නේ. ඒක හොඳින් මතක තබා ගන්න ස්ථීරයි ඔබේ දිනුව. ඉතින් අපි යොමුමු මේ වැඩසටහනේ සුවිශේෂීවම කොටසට. මොකද්ද මේ ඔක්තෝබර් මාසය තුළ ඔබගේ ලග්නයට ඔබට කුමන හෝ ආකාරයකින් අසුභකාරී දෙයක් වේද, ඒ දෙය ඔබගේ ජීවිතයෙන් ඉවත් කරගෙන ඒ මාසය සුභ කරගන්න පිළියම් පිළිවෙත් මොනවාද කියලා. ඉතින් අර සුපුරුදු පිළියම් පිළිවෙත් හැමදාම කියනවා. ඒක අමතක කරන්න එපා. මොකද උදෑසන අවදිච්ච ගාම රාත්‍රී නින්දර පෙර සූර්ය පිරිත, චන්ද්‍ර පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දනාව, මෝර පිරිත ශ්‍රවණය කරන්න, සජ්ජායනා කරන්න පුරුද්දක් කරන්න. මේකයි හැමදාම කියන්නේ. හේතුව මේ දේ තරම වැදගත්. උදෑසන නැගිට ගාම ඇඳේ ඉඳගෙනම, ඔය පේවිලා කරන්න අවශ්‍ය නැහැ, ඇඳේ ඉඳගෙනම ඇයර්ෆෝන් එකක් අරගෙන මේ YouTube එකේ හරි කමන්නේ, මේ සූ TV වල තියෙන ඉතාල නිවැරදි උච්චාරණ සහිත ඔය පිරිත් දේශන ඒක ශ්‍රවණය කරන්න, S2 වහගෙන ශ්‍රවණය කරන්න. ඊට පස්සේ රාත්‍රී නින්දර පෙරත් ඒ වගේම කරන්න. පිරිත් ටික ශ්‍රවණය කරා, ටික වෙලාවක් මෛත්‍රී භාවනාව කරා, තමන්ගේ වැඩ කටයුතු ආරම්භ කරා. රාත්‍රී නින්දර පෙරත් ඒ දේම කළා. මේ දේ තුල ඔබට මේක අර හැමදාම ඇහිලා ඒක එතරම් වැදගත් දෙයක් නෝනට නෑ. ඒ දේ තුල ඉතා වැදගත් දෙයක් තියෙනවා. ඒකයි මම අද චුට්ටක් එක කියන්නේ කාලින් කියුවේ නැති හින්දා. මේ දේ තුල ඔබේ මනස තුල තියෙන යම්කිසි ධනාත්මක භාවය වැඩි වෙනවා. ඒ දේ තුල ඔබ කරන දේ තුල ඔබ ගන්න තීන්දුව තියෙන නිවැරදි වෙනවා. ඔබව අනතුරු වලින් හිතා ගන්න බෙදට ආරක්ෂා වෙනවා. පරාජයන් හමුවේ ඔබට හිතා ගන්න බෙද ජයග්‍රහණත් වෙනවා. මේක එක දිගට කරන් යන කෙනෙක් ඉන්නවනම් ඔබ සාක්ෂි දරાવી ඔබ දන්න ඔය දේ තුල වටිනාකම අතරින් පතර කරපුවා නෙමෙයි නිතර කරන අය. එන ඒක නිසා ඒක හිතා වැදගත්. ඒක අනිවාර්යයෙන්ම කරන්න. කටපාඩමින් දැනන් ඉන්න ඕනේ. අර මං කිව්වා වගේ මේ සූටිව් වලට යන YouTube එකේ තියෙනවා ඒක. ඒක ඔබ ශ්‍රවණය කරන්න, සජ්ජායනය කරන්න හොඳටම ඇති. ඉතින් ඔයත් එක්කම අභිසංවිධාන පිරිතත් දසදිසා පිරිතත් එක්ක අසු කරගන්න පුළුවන් නම්, විශේෂයෙන්ම ඒක හැමදාම නැතත් විශේ෷ අවස්ථාවලදී ඔබට වැදගත්ම දෙයක් ජීවිතේ තියෙන දවසක හැමදාම පුළුවන් අය හැමදාම කරන්න. එහෙම අපහසු අය විශේෂ දෙයකට යන්න කලින් ඔය පිරිත් වලට අමතරව දසදිසා පිරිතත් අභිසංවිධාන පිරිතත් ශ්‍රවණය කරලා යන්න. ඔබට ජයග්‍රහණ නියතයි. නිතර නිවසේ ඇහෙන සලසන්ද, ව්‍යාපාර ස්ථානයේ ඇහෙන සලසන්ද ඔය පිරිත් ඒකට එකතු කරගන්න. අර නිතර දාලා තියෙන අය ධම්මචක්කම් පවත්තන සූත්‍රය, ඔය ගෙදරට හදී හුණියන්ද ලෝකෙ නැති අම්බෝ අපම්ප්‍රංස කියනවනේ, ඔය කිසි දෙකට බය වෙන්න අවශ්‍ය වෙන්නේ. මොන ගුරුකම නෙමෙයි මොන කරන්න තියෙන අමාරු, මේ කියන්නේ ප්‍රබලතම කොඩි විනය කරලා තිබ්බත් ධම්මචක්කම් පවත්තන සූත්‍රය තුලේ දේ වෙනවා. ඔබේ ව්‍යාපාර ස්ථානය තුල සාර්ථක භාවය ළඟා කරගන්න ඉතා වැදගත් පිළිවෙත තමයි ධම්මචක්කම් පවත්තන සූත්‍රය කියන්නේ. ඒ නිසා මේක ඔබේ ජීවිතයේ දෛනික කටයුත්තක් කරගන්න. ඔබ වැඩ කරනදී ඔබේ අවධානයක යොමු කරනවට කමන්නේ. ගෙදර හෝ ව්‍යාපාර ස්ථානවල දාලා තියෙන යන්ත්‍ර මන්ත්‍ර එහෙම දාලා තියෙන. ඒකට මේ පිරිත් ටික එකතු කරගෙන බලන්නකෝ. ඔබට ඒ වෙනස අත්විඳින්න පුළුවන්. ඒ නිසා නිවසෙත් ඔය ඉන්න වෙලාවක පොඩි රේඩියෝ එකකින් ඔක දාලා තියෙන. ෆෝන් එකෙන් හරි දාලා තියෙන. මේ දේ තුළ අර ඔබේ ඕරායකට, ඒ වගේම මේ පරිසරය තුළ තියෙන ධනාත්මක භාවයට, මේ යම්කිසි විශ්ව ශක්තියේ තියෙන ධනාත්මක භාවය වැඩි කරගන්න ප්‍රබල හේතු කාරණාවක් වෙනවා. ඒ නිසා ඒක අනිවාර්යයෙන්ම අත්හදා බලන්න. ඒ වගේම මේ මාසේ පළවෙනි සතිය අඟහරුවාද පුළුවන් නම් බෝධි පූජාවක් පවත්වලා කතරගම දෙවියන්ට බාරහාරවෙන් කතරගම දෙවියන්ට පූජාම්, විශේෂයෙන්ම රතුපාට මල් ටිකක් වැඩිපුර පූජා කරලා කතරගම දෙවියන්ට පුළුවන් නම් පූජාවක් තියලා ඒ අවශ්‍ය ස්තෝත්‍ර කනලව් කියලා ඇද ඔබ කරන බෝධි පූජා කටයුතු වගේම පුණ්‍ය කටයුතු කරන, දැන් මම ලේ දන් දීම ගැන කිව්වා. එහෙම කරද්දී විශේෂයෙන්ම මේ ලේ දන් දීම ඉතාමත් වැදගත්. මේ කතරගම දෙවියන්ගේ පිහිට ලබා ගැනීම, ආශ්‍රද ලබා ගැනීම ඉතා වැදගත් දෙයක්. ඒ වගේම ඔය කුජග්‍රහයන් සිදුවෙන අපල උපද්‍රව තියෙනවා නම් කුජ මහ දසාව ගෙවනා ඉන්නවනම් අනිත් දසාව ගෙවනායත් ගැටලුවක් නැහැ. විශේෂයෙන්ම කුජ සෙනසුර දසාල ඒ රාෂ්ට්‍ර ගෙවනා ඉන්නවනම් මේ ලේ දන් දීම තුළ ඔබට ප්‍රබල ආකාරයේ අර ඔබගේ අපල උපද්‍රව දුරු වෙන්න, ඒ දේවල් තුළ තියෙන යම්කිසි ආකාරයෙන් බලවත් භාවය අඩු වෙන්න, අකුසල් යටපත් වෙලා කුසල් බලවත් වෙන්න ඉතා ප්‍රබල දෙයක්. ඒක නිසාවෙන්ම ඒ දේ කරන්න, ඒ වගේම කතරගම දෙන්න පුද පූජා කරන, බෝධි පූජාල් දෙලා පින් දෙන්න, යහපත් පුණ්‍ය කර්මික කටයුතු වල ඒ දේවල් කරලා ඒ වගේම පින් දෙන්න, ඒ දේ තුළ කතරදෙමියන්ගේ පිහිටය තුළ මේ මාසේ ඉතා ප්‍රබල වෙනසක් ඔබට ඇති කරගන්න හැකියාව පවතිනවා. ඔබට සමහරට පළවෙනි අඟහරුවාද දිනේ මේ කියන පිළියම් පිළියෙත කරගන්න බැරි වෙයි. මොකද මේ යටසරණ ආදි සමහර දෙවෙනිදා පහුවෙල් පළවෙනිදා පහුවෙලා තියෙන්න පුළුවන්. ඒක නිසා කමක් නැහැ. ඔබට හැකි අඟහරුවාද දිනේක මේ දේ කරන්න. එතකොට කිතුණු කතෝලිකය කතරගම දෙන්න පුද පූජා නෙමෙයි අන්තොනි මුන්දිරට කරන්න. ඔය දාන මාන්න කරලා අන්න ඒ දේවල් තුළ නුවාන කරලා ඒ දේවල් තුළ මැදිහත්කම ඉල්ලන්න අන්තොනි මුන්දිරයාගේ. ඒක ඉතා වැදගත් කාරණාව. ඉතින් ওই දේවල් තුළ ඔබට සියලු දේ වෙනස් කරගන්න හැකියාව පාදිනවා. අනිත් පැත්තෙන් අපි සුබුරුදු පරිදි රාමාවක පොය දිනට පසු දිනට කරන බෝධි පූජාව ඒක පුරුද්දක් වශයෙන් කරන අය හැකිනම් හැමෝම හොඳයි.
ඒ අය ඔන්න ඔක්තොම්බ තුන්ගෙන බ්‍රහස්පති දවස ඒ සඳහා යොදාගන්න ඒ පෝ ඒ බෝධි පූජාව කරන විදිිය මම අද විස්තරාත්මකොම කියන්න යන්න කෙටියෙන් කියන්න ඔබ බෝධි පූජාට අද්දි මල් පහන් සුවඳ දුන්වලට අමතරව ඖෂධ වර්ගට කීපයක් මං කියන්නක් ඒක ඔබ සටහන් කරගන්න පුළුවන් අය විශේෂයෙන්ම රත්හඳුන් කනේරුමල් ජටාමාංශ බෙලි බැබිල ආයකන රත්හඳුන් කනේරුමල් ජටාමාංශ බෙලි බැබිල ඔය කියන ඖෂධ කනේරුමල් පුළුවන් නම් විහිලාගත්තු දේවල් අරගෙන පුළුවන් හොඳයි අමුවෙන් හරි කමන්නේ ඖෂධ පූජාවක් ඉදිරියේ බෝධි පූජාට එක්කසු කරගන්න ඒ වගේම ගිලම්පස පූජාව සඳහා පස්පංගුව තඹු වතුර පැන් යොදා ගන්න ඒ දේ තුල ඒ කරලා අර හැමදාම මම කියනවා කල තුනකට ඇති වෙන්න පිරිසුදුව තුන්වරක් පෙරාගත පිරිසුදු ඉදිකරින් තුන්වරක් පෙරාගත්ත පැන් ටිකුත් අරන් ගිහිල්ලා සුපුරුදුපත් බෝධි පූජාව කරලා මෛත්‍රී භාවනාව කරලා පිරිසුදු ඉදිකඩක් බෝධියේ ඉදිරියේ එළලා ඒකට ඔබ අර කල තුන තියලා ඒ කල තුනේ කට එක නූලකින් ගැට ගන්න ඒ නූලේ ඉතිරි කොටස ඔබේ අතේ තියාගෙන ඔබ ඔබේ පවුලයා ඉන්නවනේ හැමෝගේ මතරදී ඇති වෙන දිගට අරගෙන අතේ තියාගෙන පිරිත් ජය පිරිත අභිසම්බිධාන පිරිත සහ දසදිසා පිරිත ඔබ කරණීයමෙති සූත්‍රය තුන්වර බැගින් උච්චාරණය කරලා ඒ කලයේ බැගින්ගෙන අරගෙන තුන් වතාවක් බෝධිය වතේ යන්න ඉතිපිසෝ ගාතාව කියමින් ගිහිල්ලා ඔන්න පොඩ්ඩක් يعني සමන් කෝප් එකට ඇති වෙන ප්‍රමාණය පෑන් ඉතිරි වෙන පරිදි බෝධිය දෝවණ එක. ඊට පස්සේ ඒ කල තුනේම ඒ ඉතිරි කරගත් ජලය බෝතලේ දාන ගෙදර අරගෙන ඇවිල්ලා ඔබ හැමදාම උදෑසනට පොඩ්ඩක් පානය කරන්න අසනීපයට දෙන්න. ඒ වගේම මූණ චුට්ටක් ඇස් එහෙම පොඩ්ඩක් හොද ගන්න විශේෂ ගමනක් යද්දි ඒ දේ සඳහායක යොදා ගන්න. මම මේක වැඩි දීර්ඝව විස්තර කරන්න ගියේ නෑ හේතුව මම ඕක හැම මාසෙම කියනවා. එම් පැහැදිලි තැනක් කියලා නම් අර මං කිව්වා වගේ මගේ Facebook පිටු මැසේජ් එකක් දාන්න නැත්නම් පෞගිය මාසේ වීඩියෝ වහන්න. ඒකේ පැහැදිලිවම කියලා තියෙනවා ඒ බෝධි පූජාව දීර්ඝ වශයෙන් කරන ආකාරය. ඉතින් ඒ දේ අනිවාර්යයෙන්ම කරන්න වග බලා ගන්න. ඊට පස්සේ බෝධි පූජාව අවසන් වෙලා ඒ කියන්නේ බෝධිය දෝවණය කරාට පස්සේ ටික වෙලාවක් අරන් ඔබ මෛත්‍රී භාවනාව කරලා අන්තිමට අවසානයේදී දෙවියන්ට පින් දීලා ඔබ ඔබගේ කටයුතු කරන්න. මේක හැකි අය Tamanට හැකි දවස්වල කරන එක මාසෙට එක දසක් කරා ප්‍රමාණවත් පුළුවන් අය ඒ තව තවත් යහපත වෙන්න හැකි හැම දිනම ඒ දේ සිදු කරන්න ඒ දේ තුළ ඔබට යහපත ලඟා කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේම හැම මාසෙම මුලදින්ද කරන මම යම්කිසි ක්‍රමයක් කියනවා. උදෑසනවදිලා සූර්ය උදා වෙන වෙලාව හොයාගෙන ඔබ ඉන්න රට නගරයට ඔබ පිටරටක ඉන්න පුළුවන් ලංකාවේ ඉන්න පුළුවන් ඔබ Google එකට ගිහිල්ලා සන්රයිස් කියලා ටයිප් කරලා ඔබ ඉන්න රට නගරය දිනය ඒ කියන්නේ ඔක්තෝබර් 1 වෙනිදානේ දිනය ටයිප් කරොත් ඒ දිනේට සූර්ය උදා වෙන වෙලාව ඔබ ඉන්න තැනට හොයා ගන්න පුළුවන්. සමහරට මේ පළවෙනිදා කරගන්න බැරුව ගියා මේ වැඩසටහන හදි ප්‍රමාද වෙලා හිටපොය. ඒ ඔබ පටන් ගන්න දවසේ අහපු දවසට පහුවෙනිදා හරි දවසක පටන් ගන්න. ඊළඟ මාසෙන් පළවෙනිදා කරා යන්න. මොකද්ද කරන්න ඕනේ? අර සූර්ය උදා වෙන වෙලාව හොයාගත්තා. ඊට පැයකට කලින් නැගිට්ටා. ඉස්සලාම හොඳට පිරිසිදුනවා. ඇඟපත හොඳට නාලා. අර අසනීප තියෙන පීනස් රෝගින් එහෙම ඒ පුළුව Tamanට හැකවමනින් පිරිසිදුනා. ඊට පස්සේ Tamanගේ ආගම දහමකට වතාවත් ටික කරලා පහන් දාලා ටික කරලා ඊට පස්සේ කිරිබතක් සකස් කරගන්න ඕන රතු පාට හාලේ රතු හාලකින් කළු හීනට වෙන්න පුළුවන් රතු කැකුළු වෙන්න පුළුවන් ඕනෑම රතු පාට හාලකින් එන්න මේ පාර කිරිබත සකස් කරන්න ඒක ඔබ කරන්න ඕන කියලා නීතියක් නැහැ ගෙදර වෙන කෙනෙක් ලව හරි කරගෙන පිටරට ඉන්නට එක් කරන්න අපහසු නම් කමක් නැහැ හිතන්න එපා ඊට පස්සේ සකස් කරන මේ කිරිබත මේ වෙලාවේ මීපැණි ටිකක් මික්ස් කරලා පොඩ්ඩක් ආහාරයට අරගෙන ඔබ කොලයක් අරන් පෑනක් අරන් ඉඳගන්න මේ මාසේ ඔබ කරන වියදම් ටික ඔබට අවශ්‍ය කරන ඇස්තමේන්තුවක් සකස් කරන ඇස්තමේන්තුවක් කියන්නේ මේ ඔබට කියන්නේ ආවට කියන්නේ ඔබට යම්කිසි අත්දැකීමක් තියෙන පහුගිය මාස ගැන අන්න ඇස්තමේන්තුව සකස් කරන මේක මම පොඩ විස්තරාත්මක කියන්නේ මේ වැඩසටහන අලුතෙන්ම අහන අය ඉන්නවනේ ඒගොල්ලෝ දැනගත යුතුමනේ එහෙනම් මොනවා ලියන ආහාර පාන සඳහා මේ පමණයි ගමනාගමනට එතකොට අපිට යම්කිසියකට ඖෂධ වෛද්‍ය උපදෙස් ප්‍රතිකාර වලට අවශ්‍යයි අධ්‍යාපන කටයුතු ඒ හැම දෙයක්ම ලියන ඒ අතර අන්තිමට රුපියල් 500ක් දාහකාරී කමන්න ඉතිරි කිරීම සඳහා කියලා ලියන්න. ලියලා මේක එකතු කරන්න. මේක එකතු කරාම ඔබට දැනගන්න හම්බෙනවා ඔබට මේ මාසය සඳහා අවම වශයෙන් මෙන්න මේ මුදල් ඉපේ යුතුයි කියන එක. ඒක ඔබට වැදගත් වෙනවා මේ මම කියන පිළියම පිළිවෙතත් එක්කම ඔබට මේ මාසයේ වියදම් පාලනය කරන. ඔබ හැම වෙලෙම මේ වියදම් කරද්දී මේ වියදම් සටහන් කරලා පුළුවන් නම් ඒ ලියපු ප්‍රමාණය අභිභව නොයන්න වගේ බලන්න. ඒකනුත් කීයක් හරි හැම එකෙම ඉතුරු කරගන්න ආහාර පාන සඳහා යන ප්‍රමාණයෙන් යම් කිසි ආකාර ගමනාගමන වියදම් මොකක් හරි චුට්ට චුට්ට ඉතිරි කරන්න උත්සාහ කරන්න. ඒත් ඉතිරියට එකතු කරන එක මේ පිළියම පිළිවෙත දෙන්නේ මම මේ ඔබට මේ යම්කිසි ආකාරයකින් අර මාසයේ සැලසුම් කරගන්න තුල දෙයක් කරගන්නට ඒ කිව්වේ අපේ පිළියම පිළිවෙත වෙන්නේ ඒක ලියලා ඉවර වෙලා අන්න සූර්ය උදා වෙන වෙලාවේ ඔබ
සූර්යා දෙස බලන්න, සූර්ය උදා නැගෙනහිර දිසාවන්න සමහරුන්ට මේ ඉන්න තැන්වල හිටිය සූර්ය උදාව පේන්නේ කමක් නැහැ, නැගෙනහිර දිසාවට යම් කිසි ආකාරයෙන් ඒ දිසා බලාගෙන සූර්ය නමස්කාරය කරන්න. සූර්ය නමස්කාරය කරලා අර මේකේ වීඩියෝවේ උඩින් සඳහන් කරලා තියෙන ඕම් සූර්යා නමහං කියලා 21 වතාවක් උච්චාරණය කරලා ඔබ ඊට පස්සේ ප්‍රාර්ථනාවක් කරන්න. ඉස්සල්ලාම ස්තුතිවන්ත වෙන්න. මේ ලෝකයේ පැවැත්ම විද්‍යාව තුළ පිළිගෙන දෙන පවතින්නේ මේ සූර්ය කිරණ මත. මේ ශාක මගින් ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සිදුවෙන්නේ, මේ ලෝකයේ යම් කිසි ආකාර ආකර්ෂණීය ආකාරයෙන් පැවැත්ම සිදුවෙන්නේ, සියලු දේම සිදුවෙන්නේ මේ සූර්ය ආලෝකය මත. එහෙනම් ඒ දෙයට කෘතඥ වෙන්න සූර්යයාට නමස්කාර කරන්න. නමස්කාර කරලා ඊළඟට ඔබ ප්‍රාර්ථනා කරන්න, මේ මාසය මට ගත කරන්න මෙන්න මේ වගේ මුදලක් මම ඉපේ යුතුයි. එහෙනම් මං කරන රැකිරක්ෂා, සාධාරණ ව්‍යාපාර, සාධාරණ ආදායම් මාර්ග තුළ මේ දේ උපයා ගන්නට හැකියාව ලැබේවා. මෙමය අර ඔබ රැකියාවන් නොකර නැත්නම් ඔබ කරන රැකියාවට ඉහළින් ලොකුවට ඒ ප්‍රාර්ථනා කළත් කරා කියලා තේරුම් නැහැ. මේකෙන් සිද්ධ වෙන්නේ මේ යම් කිසි ආකාරයෙන් මැජික් එකක් නෙමෙයි. මේ දේ තුළ සිදුවෙන්නේ ඔබට ඔබ කරන රැකියාව, ඔබ කරන ජීවිකාවට එන බාධාවල් එන්න එන්න පුළුවන්නේ. ඔබට සෞඛ්‍යමය ගැටලු පැන නගින්න පුළුවන්. නැත්නම් දේශගුණික කාලගුණික ගැටලු, අනතුරු, එහෙම නැත්නම් මොකක් හෝ දේශපාලනික තත්ත්වෙන් කුමන හෝ තත්ත්වෙන් තුළ ඔබේ රැකියාවට බාධා වෙලා ඉපෙයිම අඩු වෙන්න පුළුවන්. අන්න එහෙම නොවෙන්න ඔබ ප්‍රාර්ථනා කරන්න. ඒ තුළ ඒ දේවල් සකසා ගන්න පුළුවන්. නැත්නම් ඕක කරලා ගිහිලා අනිත් පැත්තට නිදාගත්තා කියලාද මේ දේ කිසි දෙයක් සිදු වෙන්නේ නැහැ. එහෙනම් එහෙම ප්‍රාර්ථනා කරලා ඊට පස්සේ ඔබ ප්‍රාර්ථනා කරන්න, මට පමණක් නෝ මේ ලෝකේ ජීවත් වෙන ඇහැට නොපෙනෙන ජීවිය ඉඳන් විශාල ජීවිය දක්වා, එතකොට අහිංසක සතාක ඉඳලා නපුරු සතා දක්වා සියලුම දෙනාට මේ අවම වශයෙන් තමන්ටර ජීවත් වෙන්න අවශ්‍ය අවම අවශ්‍යතා ටිකවත් සපුරා ගන්න හැකියාව ලැබේවා. සියලු සත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඔබ ඔබගේ ඒ කටයුතු ආරම්භ කරන්න. ඒ දේ තුළ ඉතා විශේෂ සුවිශේෂී වූ ජීවිත ජයග්‍රහණත් කරගත්තා. ගොඩාක් ඉන්න මේක කාලය ඇතිසි මෙඩසටන ආහන අප අද නම් ඔබ මෙඩසටන අහන්නේ නැත්තම් කාලෙකින් නම් අහන්නේ. ඔබ ඒ දේ හැම මාසෙම පුරුද්දක් වශයෙන් කරලා බලන්න ඔබේ ජීවිතයේ හිතා ගන්න බැරි සාර්ථකත්වයක්, ඉතා වටිනා හැරවුම් ලක්ෂ්‍යයක් ඇති වෙනවා වෙනවාමයි. ඒ වගේම තවත් පැත්තකින් ගත්තහම අර සතියේ එක දිනයක සිකුරාදා දවසක් කරනවා වඩා යහපත්. දවල් ආහාර වේල නිරාහාරව ඉඳලා ඒක දන් දෙන්න පුළුවන් නම් يعني බඩගින්න ඉන්න කෙනෙකුට, එහෙම කෙනෙක් හොයාගෙන මෙන්නම් අහිංසක බඩගින්න ඉන්න සතෙකුට, අන්න ඒ දේ තුළ අපි මර්ධන ක්‍රියා ගන්න කියන්නේ. ඔබ බඩගින්න වේදනාව විඳිනවා එක වේලක් හරි, උදේසන 10ට විතර කණ එක නවත්තනවා, හවස 3-4 වෙනකම් වතුර විතරයි බොන්නේ. තමන් ආසම කරන කෑම තමයි එදාට තියෙන්නේ, පුළුවන් නම් හදාගන්න ඒවා. අන්න ඒක වෙන කෙනෙකු දන් දීලා ඒ කෙනාගේ බඩගින්න ඉවලා ඔබ ඉන්නවා. ඒ දේ තුළ මෙහෙමයි, අපි නිකන් දන් අපි නිරාහාරව ඉඳලා දානයක් දෙන්න අවශ්‍ය නැහැ. නිකන් අපි කාලා දානයක් දුන්නත් ගැටලුවක් නැහැ, ඒක ඉතාමත් වටිනවා. හැබැයි මේක ඊටත් වඩා වටිනවා. හේතුව අපි කරපු අකුසල්, අපි වේදනාව විඳිනවා. මොකද බඩගින්න අපි දරන් ඉන්නවා, අපිට අමාරුයි දරන් ඉන්න. අන්න අපි ඒක දරාගෙන ඉන්න. ඒ දේ තුළ ඔබ අකුසල් ගෙවනවා. ඒ වගේම බඩගින්න කෙනෙක්ගේ බඩගින්න නිවනවා. අන්න ඔබ කුසල් වඩනවා. මේක ඉතාමත්ම ප්‍රබල සහ ඉතාමත්ම වටිනා කියන පිළිවෙතක්. මේක ඔබ අනිවාර්යෙන්ම කරන්න. ඒ දේ තුළ ඔබගේ ජීවිතයේ ප්‍රබලත්වයක්, ඔබට ජීවිතේ හිතාගන්න බැරි යහපතක් අත් වෙවි. මේවා කිසි දෙයක් මට ලැබෙන්න කියලා හිතලා කරන්න එපා. ඔබ කරන කාට හරි වෙනුවෙන් කරන දෙයක් මේක දුන්නාම මට යහපත වෙන්න කියලා හිතලා කරන්න එපා. ඒවා වක්‍රාකාරයෙන් ලැබෙනවා. ඔබ ඒ දේ තුළ දීමෙන් ලැබෙන සතුට පමණක් භුක්ති විඳින්න. අනිවාර්යයෙන්ම ජීවිතේ ජය ගන්න ඔබට හැකියාව පවතිනවා. ඒ වගේම ওই කාරණා එක්ක යදී පුළුවන් තරම් ධාර්මිකව ජීවිතය ගෙවන්න උත්සාහ කරන්න, අනිත් අයට යහපත කරන්න උත්සාහ කරන්න තමන්ට හැකි පමණි. ඒ හැම දේ තුළම ඔබේ ජීවිතයට වටිනා දෙයක් ඇත් වේවි, අපල උපද්‍රව දුරු වේවි, 100%ක් සුබම වේවි. ඒක හැබැයි එකපාර වෙන්නේ නැහැ, දවසෙන් දෙකෙන් අර ගුරුකම් වගේ වරු දෙකෙන් තුනෙන් නෙමෙයි. කාලයක් තිස්සේ මේ කරා යද්දී කාලය ගත වෙදී පියවරෙන් පියවර ඔබේ ජීවිතේ සාර්ථකත්වය ළඟාවේ. දැන් මං ඕක මුලින් කියපු කාලේ පටන් ගත්ත ඔයට දැන් ප්‍රබල වෙනසක් ඇති. ඔවුන් කමෙන්ට් කරනවා, මං දැක්ක මට මැසේජ් කරනවා, මේ දේ තුළ මං සාර්ථකත්වය ළඟා කරගත්ත හැටි ගිහින් බලන්න ඔබ ඔවුන් සාක්ෂි දරනවා. ඉතින් ඒ වගේ ඔබත් දිනන්න, මට හරි සතුටුයි. මොකද හේතුව මට තියෙන තෘප්තිය ඔබ ඒ ජීවිතේ දිනලා ඒ කියන දේ තුළ. අන්න ඒකයි විය යුත්තේ. අන්න ඒ විදිහට ගමනක් යන්න. කිතුන කතෝලිකය අනිවාර්යෙන්ම අර කිව්වා වගේම අන්තෝනි මුන්දට බාරහාර වෙන්න නුවණ පවත්තන්න ගහරුව දවස්වල, ඒ වගේම බදාදා දිනේ සදාසර නුවණේ පවත්තන්න ඒකට සහභාගී වෙන්න හැකිනම් සහභාගී වෙන්න, සිකුරාද දවස්වලට දිවස අපසද වන්දනාව, දිව හර්දේ වන්දනාව කරන්න. හැම වෙලෙම ඔබ ගල්ලෙනේ යාඥාව කටපාඩමින් දැනගින්න. ඔබට ප්‍රශ්නයක්, කරදරයක්, සතුටක්, කුමන හෝ තත්ත්වයක් වල අර ඔබට බලාපොරොත්තු නොවුණු දෙයක් සිදුවෙන හැම වෙලෙම ඒ ගල්ලෙනේ යාඥාව ඔබ හිතින් හරි කියන්න. අන්න ඒ තැන්වලදී ඔබේ ජීවිතේ ඔබට යහපත ළඟා කරලා දේවි, ඔබ අනතුරු වලින් ගැලවෙවි. ඒ වගේම හැමදාම උදේ හවස, ඒක උදේ නැගිට්ටකම හවස රාත්‍රී නිඳර පෙර
ඒක උච්චාරණය කරන කෙටි යාඥාවන් අන්න ඒ දේ තුළ ඔබේ ජීවිතයට යහපත ළඟා කරගන්න. ඒ වගේ මේ සෙනසුරු මදසා සෙනසුරු අතුරු දසා ගෙවන අය නැත්නම් ඒ රාෂ්ට්‍ර කපල ගෙවන අය මහා සන්තියාගෝ මුනුතුමාට ඒ වගේම ශුද්ධ දුෂේ ජුසේ මුනුතුමාට බාරහාර වෙන්න ඒ දේ තුළ මැදිහත්කම ඉල්ලන්න ඔබට ඒ දේවල් වලින් කැළවෙන්න ඒ දේවල් තුළ අයහපත ඉවත් කරගන්න හැකියාව පවතිනවා. ඉතින් ඔන්න ඔය කාරණාවල් මම මේ වැඩසටහන පුළුවන් වෙනදට වඩා පොඩ්ඩක් කෙටි කරා. ඒකට හේතුව අර හැමදාම කියන පිළියම් පිළිවෙත් තුළ අර කතාවල් මං අඩු කරා. හේතුව ඔබට හැමදාම අහපු අය දන්න නිසා. හැබැයි අලුතෙන් අහන කෙනෙකුට ඒක පැහැදිලි තැනක් තියෙනවා නම් රාගාසුර නිරෝධ මගේ Facebook Twitter message එක දාන්න. හැබැයි ඊටත් වඩා හොඳයි ඔබ කලින් වැඩසටහන ගිය මාසේ කරි වැඩසටහනක් අහලා ඒ පිළියම් පිළිවෙත් ටික අහන්න. එතකොට මේ පිළියම් පිළිවෙත් අති සවිස්තරාත්මක ඔබට කියලා ඇති. එතකොට ඔබට ජීවිතය යහපත් කරගන්න හැකියාව පවතිනවා. හැම වෙලෙම මෛත්‍රියෙන් ජීවත් වෙන්න. එතකොට ඔබට ජීවිතේ හැමදාම යහපත උදා වේවි. ඉතින් එහෙනම් මේ ඔක්තෝබර් මාසයේ ඔබ සැමට මේ කියන අසුභකාරී තත්ත්වල මිදලා 100%ක් සුභම සුභ මාසයක් කරගන්න වාසනාව ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.